අයිබුවන් අද අපි මේ සුවිශේෂී මාසය වූ අගෝස්තු මාසයේ ග්‍රහරාශි ග්‍රහමාරුවීම් කිහිපයක්ම පැවතුනා. ඒ අනුව මෙම මාසය සුවිශේෂී මාසයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ අනුව අද දින ඔබට අප හඳුන්වා දෙන්න යන්නේ ඔබගේ ජන්ම පත්‍රයේ ග්‍රහමණ්ඩලයේ රජු වන රවි ග්‍රහයා තම වාසභවනට පිවිසීම, රජු රාජභවනට පිවිසෙන මේ මොහොත සිදුවෙන්නේ 2019 අගෝස්තු 17 වන දින අපරභාග 1:01. රවි නියෝජනය කරන්නේ සිංහ රාශියේ අධිපති. සිංහ රාශියට පිවිසීම මේ දින සිද්ධ වෙනවා. ඒ වෙන විට සිංහ රාශියේ කුජ බලවත් සෙම්පති සිංහ රාශියේ සිංහ භවනේ රාජ භවනේ රැඳෙන මොහොත. ඒ මොහොතේම රවිගේ පිවිසීම සිද්ධ වෙනවා සුළු සතියකින් පමණ කාලයකදී. මේ සුවිශේෂී ග්‍රහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ මුළු විශ්වයටම ඉතාම සුභවාදී ග්‍රහමාරුවක්. ඒ වගේම අපි අපේ රට ගත්තොත් මෙය සුවිශේෂී ග්‍රහමාරුවක් වෙනවා. මොකද රවි බලවත් වීමත්, ඒ රවි කුජ සමග රැඳී බලවත් වීමත් මේ සුවිශේෂී ග්‍රහමාරුවක්. මේ තුල අප රටට සුවිශේෂී නායකත්වයක මූලාරම්භයේ අතිවාරම දැමීම මේ මාසය තුල සිද්ධ වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ අනුව අපිට හැඟීම් දැනීම් දැනෙන උසස් බලයක් හිමි බලවත් නායකයෙක්ගේ උරුමය පවා හිමි කරගන්න මේ ග්‍රහමාරුව විශේෂයෙන්ම බලපානවා. ඒ නිසා මේ මාසය ලක්වැසි සියලු දෙනාටම සුවිශේෂී ග්‍රහමාරුවක් ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ අනුව අපි බලමු ලග්න රාශි මේෂ රාශිය වන මුල්ම රාශියට මේ රවිගේ ගමන කුමන අයුරින් බලපානවාද කියා. රවි මෙතෙක් කටක රාශියේ රැඳිලා 2019 අගෝස්තු 17 වන දින පස්වරු 1:01 සිංහ රාශියට පිවිසෙනවා. ඒ පිවිසෙන්නේ මේස ලග්න හිමියන්ගේ පස්සෙන්නට විද්‍යස්ථානියට. ඒ නිසා විද්‍යස්ථානියට පැමිණලා බලවත් වෙනවා. ඒ නිසා සිංහ ලග්න හිමි විශේෂයෙන්ම අධ්‍යාපනයේ හදාරන දූ දරුවන්ට මෙය විශේෂ වාසියක් වෙනවා. මොකද මේ විද්‍යස්ථානය නිසා. ඒ නිසා රවි කුජ මෙම ස්ථානයේ රැඳීම, ඒ සමගම සිකුරුගේ පිවිසීමත් සිද්ධ වෙනවා. මෙය සුවිශේෂී ග්‍රහ මාරුවක්. ඒ නිසා ලග්න ත්‍රිකෝණය තුල රවි කුජ සිකුරුගේ ග්‍රහ දෘෂ්ටියට ලක්වීම නිසා මෙම කාල පරිච්ඡේදය සිංහ ලග්න හිමියන් දැඩි ආත්ම ශක්තිය, ධෛර්යය, උනන්දුව, උද්‍යෝගය ඇති කර ගනිමින් කටයුතු කරන කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ලග්නාධිපති සමග රවි එකතු වෙන්නේ. ඒ වගේම සිකුරුත් ඒ ස්ථානයට පැමිණෙනවා 16 වෙනි දින. ඒ නිසා මේ ග්‍රහ සංකලනය ඔබට ඉතාම යහපත්. ඔබගේ අයස්ථානයේ මේ ග්‍රහයන් විසින් දකින නිසා ඔබට නව ආර්ථික ආදායම්, රැකියා උසස් වීම, ඒ වගේම ඔබ නව ව්‍යාපාර ආරම්භීමට උත්සාහ කරන්නේ නම් ඒ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ වික්‍රමස්ථානයේ රාහුගේ ගමන තියෙන නිසා ඔබ වෙනදාට වඩා උනන්දුවෙන්, උද්‍යෝගයෙන් ක්‍රියාශීලීව කටයුතු කරනවා. ඒ නිසා මේ ග්‍රහ මාරුවෙනුත් ඔබගේ ධෛර්යයට, ශක්තියට, උත්සාහයට බලවත් රුකුලක් වෙනවා මේ ග්‍රහ මාරුව. ඒ නිසා මේෂ ලග්න හිමියන්ගේ ලග්නයට යෝගකාරක රවි ග්‍රහයා බලවත් විද්‍යස්ථානයට පිවිසීම, ත්‍රිකෝණස්ථානයකට පිවිසීම මේෂ ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදයේ ඉසස් ප්‍රතිඵල සෑම දෙයකින්ම ළඟා කරගත හැකි, තම ප්‍රතිරූපය ගොඩනගා ගත හැකි, උසස් ඉලක්ක අරමුණු අපේක්ෂා ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව තියෙන සුවිශේෂී වාසනාවන්ත කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබට නව ප්‍රේම සමදදා ආදී ගොඩනැගීමේ පසුබිම් හැදෙන්නත් පුළුවන්. ඒ වගේම සෞන්දර්යාත්මක ශේෂ්ත්‍රයන්වල
කාර්මික තාක්ෂණික ඉංජිනේරුව ඒ වගේම වෛද්‍ය වෘත්තීන් වැනි ශේෂ්ත්‍රයන් අධ්‍යයනය කරන අයට මෙම කාලය ඉතාම බලවත් සුබ ප්‍රතිඵල ළඟා කර ගැනීමේ කාලයක් මෙන්ම ඔබ තරඟ විභාග ආදියට මුහුණ දෙන්නේ නම් මේ කාලය තුල උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ නිසි තැනට රවීගේ පිවිසීම කුජගේ පිවිසීම සිද්ධ වීම ඉතාම බලවත් ලග්නාධිපතිට රවි එක්වීම ප්‍රභු ඇසුරට උසස් මිත්‍ර ඇසුරට ඔබ යොමු වෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා ඔබට මේ කාල වක්වානුව ඉතාම උසස් ප්‍රතිඵල ළඟා කරගත්ත හැකි ඉහළ බලාපොරොත්තු ඉලක්ක අරමුණු අපේක්ෂා සාර්ථක කරගත හැකි වාසනාවන්ත කාල පරිච්ඡේදයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු උස්සබ රාශි හිමියන්ට මේ ගහමාරුව කුමන අයුරින් බලපානවද කියා. උස්සබ ලග්න හිමි ඔබගේ ජන්ම පත්‍රය තුල කේන්ද්‍රස්ථානයේ වූ සිව්වැන්නට රවිගේ පැමිණීම සිද්ධ වෙනවා. රවි සිව්වැන්නේ බලවත් වීම තුල ඔබට ඔබගේ පෞල් පරිසරය තුල උසස් ප්‍රතිරූප ගොඩනගා ගැනීමට පුළුවන්. සමාජ පරිසරය තුල ඉහළ ප්‍රතිරූප ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබගේ ඔබ යම්කිසි උසස් අයගෙන් බලාපොරොත්තු වෙච්ච යම්කිසි උදව් උපකාරයන් තියෙනවනම් රාජ්‍යංශයේ යම්කිසි උපකාරයන් බලාපොරොත්තු වුණා නම් ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔබගේ ගෘහස්ථිත ඉදිකිරීම ආදියට යොමු වීමේ බලාපොරොත්තු තිබුණා නම් ඔබගේ නිවසට අලුත් දේවල් එකතු කර ගැනීමේ යාන වාහන ආශ්‍රිත දේවල් එකතු කර ගැනීමේ බලාපොරොත්තු තිබුණා නම් මේ කාලය තුළ ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමේ ශක්තිය ඔබට ඇති වෙනවා. ඒ වගේම උෂබ ලග්න හිමියන්ට ඒ රාශිතක අපල බාධක පැවතියන් මේ ගහමාරුවෙන් ඔබගේ ගෙදරට රවි ඇවිත් බලවත් ඉන්නේ. ඒ වගේම ඔබගේ ලග්නාධිපති සිව්වැන්නේ ගත කරන කාලය ඒ වගේම කුජ බලවත් සිංහ රාශියේ ගත කරන කාලය ඔබට ඔබගේ කටයුතු ඔබ යම් කිසි කර්මාන්ත ශාලාවක් ව්‍යාපාරයක් කරගෙන යන්නේ නම් ඒට ඉතාම යහපත් කාලයක්. ඒ වගේම ඔබගේ වෘත්ති ස්ථානය මේ ග්‍රහයන්ගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීම නිසා වෘත්තියේ උසස් වීම වෘත්තියේ ප්‍රගතිය රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ රැකියා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීම ඒ වගේම වෘත්තීන් වලට තිබූ බාධක මේ තත්ත්වයන් ඉවත් වෙලා යන යහපත් කාල පරිච්ඡේදයක්. ඔබගේ පෞල් පරිසරය තුළ විශේෂ සුබ පසුබිමක් මේ කාලය තුළ අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒ වගේම ඔබට වෙනදාට වඩා ධෛර්ය ශක්තිය ඇති කරගනිමින් තම කටයුතු කරගෙන යන්න පුළුවන්. ඔබගේ පවුල් පරිසරය තුළ විශේෂ ප්‍රතිරූපයක් ගොඩනගා ගනිමින් ඔබගේ නිවසේ කලෙලියක් ලංකර ගනිමින් ඔබට යහපත් සුබඵල අත්පත් කර ගැනීමේ වාසනාව තියෙනවා. ඒ නිසා මේ ඔබගේ ලග්නාධිපතිද සිකුරු සිවන්නට පැමිණීම සුවිශේෂී ගහමාරුවක් වෙන නිසා ඔබටද මේ ග්‍රහමාරු කීපෙම්ම විශේෂ සුබඵල අත්පත් කර ගැනීමේ වාසනාව ඔබට උරුම වෙනවා. ඒ නිසා උස්සබ ලග්න හිමියන්ටද අර මේ කාලය තුළ ඒ රාශිතක පැවතියන් වෙනත් විශේෂ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමේ හැකියාව තියෙන නිසා ඔබ නව ව්‍යාපාර ආදියට යොමු කරවීම අලුත් කර්මාන්ත ශාලාදී ඉදිකිරීමට යම්කිසි ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ඉදිකිරීම වලට ඔබ යොමු යන්නේ නම් යාන වාහන ආශ්‍රිත දේවල් මිලදී ගැනීමට යොමු යන්නේ නම් එම බලාපොරොත්තු ඉෂ්ට වෙන වාසනාවන්ත කාලයක් විදිහට මේ කාලය හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු මිථුන රාශියට මේ ගහමාරුවීමෙන් කුමන ප්‍රතිඵලයක් අත්පත් වෙනවද කියා. මිථුන රාශියේ තුන් ඇන්නට ඒ ඔවුන්ගේ වික්‍රමස්ථානයට තමයි මේ රවිගේ පැමිණීම සිද්ධ වෙන්නේ. වික්‍රමස්ථානයෙන් ඔබගේ සාජ හැකියාවන් ගතිගුණ ක්‍රියාකලාපයන් පෙන්වුම් කරන තැන. ඒ නිසා ඔබ වෙනදාට වඩා ඉහළ අරමුණු ඉලක්ක පෙරදරි කර ගනිමින් සුභවාදීව සිතා කටයුතු කරන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබගේ නම්‍යශීලී ගති තරමක් අඩු වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබ අනිත් අය අතර කැපී පෙනෙන පුද්ගලයෙකු වීමේ පසුබිම් මේ කාලය තුළ ඇති වෙනවා. ඔබ මෙතෙක් මන්දගාමීව කටයුතු ඉතා ක්‍රියාශීලීව සිද්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා කල්පසු සෑම දෙයක්ම මේ කාලය තුළ ඔබට වෙනස් කරගනිමින් නව පැතිවලට යොමු වෙලා සාර්ථකත්වයේ කරා පියමැනීමේ හැකියාව තියෙනවා.
එනිසා මේ කාලය තුළ මිතුන ලග්න හිමියන් අන් ලග්න හිමියන්ට වඩා බොහෝ ක්‍රියාශීලීව උද්‍යෝගිමත්ව කටයුතු කරන තම අරමුණු අපේක්ෂා කෙසේ හෝ ඉෂ්ට කර ගැනීමේ පසුබිම් සදා ගන්න කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබ විදේශ ගතවීම වලට යොමු වීමේ බලාපොරොත්තු වන ඒවා මේ කාලය තුළ ඉතාම සාර්ථකව ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම ඔබට මේ කාලය තුළ ඔබගේ භාග්‍යස්ථානය රවි සිකුරු කුජ යන ග්‍රහයින් දැකීම තුළ ඔබට ස්වභාවික ලැබීමවල උරුමය මේ කාල පරිච්ඡේදය තුළ තියෙනවා. ඔබ බොහෝ දුරට ඉවසීමෙන් කටයුතු කරන්නේ නම් මේ කාල පරිච්ඡේදය ඉතා සුබදායකයි. ඒ වගේම ඒ රාෂ්ට්‍රික අපල බාධක ප්‍රතියත් මේ ගහමාරුවෙන් ඔබට වෙන්දාට වඩා ඔබගේ සෑම කටයුත්තම කාර්යක්ෂම කරගෙන යාමේ හැකියාව තියෙන නිසා මිතුන ලග්න හිමියන් වෙන්දාට වඩා හිතට ශක්තිය ධෛර්යය අරගෙන ක්‍රියා කර තම අරමුණු අපේක්ෂා ඉෂ්ට කරගන්න වාසනාවන්ත කාලයක් නිසා මේ ගහමාරුවද ඔබට ඉතා උසස් ගහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු කටක රාශි හිමියන්ට. කටක රාශි හිමියන්ට පහුගිය කාලයේ මා කලිනුත් පැවසුවා ඉතාම අයහපත් අසුබ තත්ත්වයන් එක්ක ගත කළා කියලා. විවිධ ලෙඩ දුක් බාධක වැනි තත්ත්වෙනුත් උරුම කරගනිමින් ගත කළ කටක ලග්න හිමියන්ට ඔවුන්ගේ ධනස්ථානයේ තමයි මේ රවිගේ පිවිසීම සිද්ධ වෙන්නේ. රවි බලවත් වෙන්නේ ධනස්ථානයේ. ඒ වගේම රැකියා ත්‍රිකෝණය තුළ රවිගේ කුජගේ ගමන සිද්ධ වෙනවා. තවත් සුවිශේෂී දෙයක් මේ කටක ලග්න හිමියන්ට මේ කාලය තුළ අත්පත් වෙනවා. ඒ තමයි සිකුරු ඔවුන්ගේ ධනස්ථානයට පිවිසීම. මේ නිසා ඔබ මේ කාලය තුළ මූල්‍ය ලැබීම් බලාපොරොත්තුවෙන් යම් කිසි ව්‍යාපාර හෝ මොන කුමක් හෝ කරන්නේ නම් ඒ කටයුතු වලින් උසස් ප්‍රතිලාභ ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ හදිසි ධනලාභ වැනි දේවල් වලින් ප්‍රතිඵල බලාපොරොත්තු වන්නේ නම් මේ කාලය තුළ ඔබට හදිසි ධනලාභ වලින් ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ රැකියාව උසස් වීම ආදී අපේක්ෂාවෙන් සිටියනම් ඒ කටයුතු මේ කාලය තුළ ඉෂ්ට කර ගැනීමේ හැකියාවත් ඔබ රාජ්‍යංශයේ රැකියාවලට යොමු වෙන්න උත්සාහ දරනවා නම් මේ කාලය තුළ ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමේ හැකියාවත් උසස් අයගෙන් උදව් උපකාර ලැබීමේ වාග්ය වාසනාව තියෙනවා. ඒ නිසා වෙනදාට වඩා ඔබ යම් කිසි බලාපොරොත්තු තිබුණු කටයුතු සාර්ථක කරගන්න වෙනදාට වඩා උත්සාහ දරනවා නම් මේ කාලය තුළ හොඳයි. ඔබට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න පුළුවන්, වෘත්ති වශයෙන් සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අනිත් අය සමග කතා බහ කරලා ඔබගේ බලාපොරොත්තු උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේ ඔබට ඉරෂ්ට කපල බාධකත් නොමැති නිසා විශේෂයෙන්ම යහපත් කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබ ප්‍රේසන් සහගත විය යුතුයි. වැටීම් තැලීම් සේරීම් අනතුරු ඒ වගේම සෞඛ්‍ය තත්ත්ව බාධකයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම අක්සි රෝග වැනි තත්ත්වයන් ඔබට ඇති විය හැකි. ඒ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. කටක ලග්න හිමියන්ට මේ ගත කරන කාලය වෙනත් අයට වඩා විශේෂ සුබඵල උදා කරනවා. මොකද පහුගිය කාලයේම වුන්ට අසුභ යහපත් පැවති කාලය නිමා කරමින් විශේෂ ධනලාභත් පත්වන ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන ව්‍යාපාර කරන අයෙක් නම් ඒවා සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙන විදේශ ගතවීම් බලාපොරොත්තුෙන් එවැනි අපේක්ෂාවන් තිබූ අයගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමත් මූල්‍ය වශයෙන් ශක්තිමත් වීමේ පසුබිම් සැකසෙන වාසනාවන්ත කාල පරිච්ඡේදයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු සිංහ රාශිය ගැන. සිංහ රාශියට තමයි මේ සුවිශේෂී ග්‍රහමාරු සිද්ධ වෙන්නේ. ඔවුන්ගේ ලග්නාධිපති තම නිවසට පැමිණෙනවා. ඒ නිසා සිංහ රාශියේ ලග්නාධිපති වූ රවි සිංහ රාශියට පිවිසීම මුළු මහත් විශ්වයටම ඉතා යහපත් ග්‍රහමාරුවක් විදිහට තමයි හඳුන්වලා දෙන්නේ. රවි තමයි අපි කියන්නේ ආලෝක ග්‍රහයා කියලා. ඒ වගේම රවිගේ ග්‍රහ බලයෙන් තමයි ගහ කොළ පරිසරය සියලු දේම අපේ ජීවීන්ගේ පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා රවි බලවත් වීම මුළු විශ්වයටම ඉතාම යහපත් කාලයක් විදිහට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ අප රටට පවා යහපත් නායකෙක් අපිට තෝරා ගැනීමේ හැකියාව මේ කාලය තුළ තියෙනවා. ඒ නිසා මේ අගෝස්තු මාසය අප රටට සුවිශේෂී මාසයක් වෙනවා. සිංහ රාශියට රවිගේ පැමිණීම සිද්ධ වෙන විට ග්‍රහ මණ්ඩලයේ සෙම්පති වූ කුජ
සිංහ රාශියේ ගත කරනවා. ඒ නිසා මේ කාලය සිංහ රාශියට කුජගේ රවිගේ පැමිණීම මුළු මහත් රටටම ඉතාම යහපත් කාල පරිච්ඡේදය. ඒ වගේම සිංහ ලග්න හිමියන්ට නායකත්වයේ මූලිකත්වයේ අපේක්ෂාවෙන් ක්‍රියා කරන සිංහ ලග්න හිමියන්ට ස්වභාවයෙන්ම ඒ තත්ත්වයන් උරුම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අන්‍ය අතරේ විශේෂ කැපී පෙනෙන පුද්ගලයන් වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ උසස් ප්‍රතිරූප ගොඩනගා ගැනීමේ අපේක්ෂාවෙන් යම් කිසි කටයුත්තකට යොමු යන්නේ නම් මේ කාලය ඉතාම හොඳයි. ඒ වගේම ඔබගේ ස්වයං වෘත්තීන් වැනි දේවල් කරන්නේ නම් ඔබට මේ කාලය තුළ උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ මනසින් වෙනදාට වඩා ඉහළ ප්‍රතිරූප ගොඩනැගෙනවා. ඔබගේ අලස උදාසීන කම්මැලි ගති ස්වභාවයන් දුරු වෙනවා. ඒ නිසා මේ කාලය ඔබගේ ලග්නගත මේ ග්‍රහමාරුවෙන් මහත් ප්‍රතිඵල භුක්ති විඳීමේ වාසනාව තියෙන අය. ඒ නිසා ඔබ මහත් විශ්වාසයෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අපේක්ෂාවෙන් ඔබ කරන කියන කටයුතු දැඩි අධිෂ්ඨානශීලී ශක්තියෙන් යුතුව කරගෙන යෑමෙන් ඔබට මහත් ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ හැකියාව තියෙන නිසා සිංහ ලග්නයේ මේනේ මෙතෙක් කල් ඔබට බාධකව පැවති සියලුම දේ නිමා වෙලා ඉතාම යහපත් සුබ කාලයක් උදා වෙන නිසා ඔබ සුභවාදීව සිතා කටයුතු කරන්න කියා මා ඉල්ලා සිටිනවා. අපි දැන් බලමු කන්‍යා ලග්න හිමියන්. කන්‍යා ලග්න හිමියන්ගේ අයස්ථානයේ කුජ නීචව පහුගිය කාලේ පැවතියා. දැන් නම් අයස්ථානයේ කුජ නීචේ මිදුණා. ඒ මිදීම ඔවුන්ට සුබයි. ඒ වගේම ඔවුන්ගේ වැයස්ථානයේ තමයි රවිගේ කුජගේ සිකුරුගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කාලය තුල ඔබට වියපැහැදම් අධික වෙන කාල පරිච්ඡේදයක්. ඔබගේ නිවස තුල විශේෂ ප්‍රිය සම්භාෂණ ආදී ඇති විය හැකි. ඒ නිසා ඔබට විශේෂ පුද්ගලයන් වෙනුවෙන් ආයෝජනයන් කිරීමේ ඒ වියදම් කිරීමේ හැකියාව ඔබට සිද්ධ වෙනවා. ඒ හැකියාව ලැබෙනවා. ඒ නිසා ඔබට වියපැහැදම් අධික වුණත් ඒවා යහපත් දේවල් වලට වෙන වියපැහැදම් විදියට තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබට මේ කාලය තුල ඔබ ආයෝජනයන් වලට යොමු වෙන්නේ නම් මේ කාලය ඉතාම හොඳයි. ඒ වගේම ඔබගේ නිවාසාසිත පරිසරයේ ඔබගේ සිව්වැන්නේ සෙනසුරු කේතුගේ ගමන තිබ්බේ මේ දෙදෙනාම මන්දගාමි ග්‍රහය දෙන්නේ. ඒ නිසා ඔබගේ ගෘහාසිත පරිසරයේ මෙතෙක් මන්දගාමීව කළ කටයුතු මේ ග්‍රහ දෘෂ්ටිය නිසා විශේෂ වෙනසක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබගේ ගෘහාසිතේ මෙතෙක් අතපසු සියලු කටයුතු නැවත සාර්ථක කරගෙන යාමේ හැකියාවත් ඔබගේ ගෘහාසිත පරිසරයේ වෙනදාට වඩා ක්‍රියාශීලී බවක් ජීවි ගතියක් ඔබට දකින්න පුළුවන්. ඒ නිසා ඔබ මෙතෙක් ඔබගේ ගෘහාසිත කටයුතු බාධක වුණා නම් ඒවට අතගසලා ඒ වලින් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ අපේක්ෂාවන් නැති කර ගන්නවා නම් හොඳයි. ඒ වගේම ඔබට මේ කාලය තුල පෞල් පරිසරය තුල අනිත් අයට වඩා උසස් ප්‍රතිරූප ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා කන්‍යා ලග්න හිමියන්ට මෙහි සුභ අසුභ දෙකම ලැබෙනවා. ඒ නිසා මිශ්‍ර ඵලදායක කාලයක් විදිහට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු තුලා ලග්න හිමියන්ට. තුලා ලග්න හිමියන්ටත් මේ මාසය සුවිශේෂී මාසයක් වෙනවා. මොකද තුලා ලග්න හිමියන්ගේ කුජ නීචව උන්ගේ කර්මස්ථානේ රැකිය ස්ථානේ ගත කරපු කාලය තමයි නිමා වෙන්නේ. ඒ වගේම 11 වැන්නට රවි කුජ වැනි පාපී ග්‍රහයන් සුභඵල උදා කරනවා. එවුන් වගේම ඔවුන්ගේ ලග්නාධිපති වූ සිකුරු අයස්ථානයට පිවිසිලා තින්නේ. ඒ නිසා මේ කාලය ඔබට ඉතාම යහපත්. ඒ නිසා ඔබට මේ කාලය තුල ඔබ අත ගහන සෑම කටයුත්තකින්ම උසස් ආර්ථික ප්‍රතිලාභ උරුම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විවාහ ත්‍රිකෝණයේ කුජගේ සිකුරුගේ ග්‍රහ දෘෂ්ටියට ලක්වීම නිසා විවාහ අපේක්ෂිත බලාපොරොත්තු සාර්ථක ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා විවාහක පුද්ගලයන් ඉන්නවා නම් විවාහය අපේක්ෂාවෙන් ඔවුන් මේ කාලය තුළ තමන්ගේ විවාහ ආශ්‍රිත කටයුතු වලට උත්සාහ දැරීම ඉතාම සුබයි. ඒ වගේම ඔබ මේ කාලය තුළ ඔබගේ 11 වැන්නට රවිගේ කුජගේ පිවිසීම රවි කුජවැනි පාපී ග්‍රහයන් 11 වැන්නට සුභඵල උදා කරන ගහින් දෙන්නේ. ඒ නිසා ඔබට මේ කාලය තුළ නායකත්වයේ මූලිකත්වයේ උරුම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ රැකියා උසස් වීම ආදී අපේක්ෂාවෙන් සිටියා නම් නව ආර්ථික ආදාය උපයා ගැනීමේ පසුබිම් සොයමින් සිටියේ නම් ඔබට ඒ සඳහා තිබූ බාධක ඉවත් වෙමින් මේ කාලය තුල ඔබ එවැනි කටයුතු වලට උත්සාහ දරන්නේ නම් එවැනි දේවල් වලින් ඔබට උසස් ප්‍රතිලාභ ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා පසුගිය කාලය ප්‍රබලව සෙනසුරුගේ ඒරාෂ්ටක අපල දීර්ඝ කාලීනව ගත කරලා ඔබගේ ධනස්ථානයේ පහුගිය කාලයේ සෙනසුරු අසුභ වේදිච්ච කාලයත් නිමා කරලා
අයස්ථානයට මේ ග්‍රහයින්ගේ පිවිසීම ඔබට ඉමහත් සුබදායක කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ නිසා ඔබ වෙනදාට වඩා උනන්දුවෙන් උද්‍යෝගයෙන් තම ව්‍යාපාර තමන් ස්වයං වෘත්තීන් කරන ඒවා ඒ වගේම වෘත්තීය පැත්තෙන් අධ්‍යාපනික පැත්තෙන් යොමු වෙන කටයුතු වලට වෙනදාට වඩා උත්සාහවන්තව ක්‍රියා කරන්නේ නම් ඔබට මහත් විශාල ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ භාග්‍යවත් කාලයන් නිසා තුලා ලග්න හිමියන්ටද මේ ග්‍රහමාරුවෙන් විශේෂ සුබඵල උදා කර ගැනීමේ භාග්‍ය වාසනාව උදා වෙනවා. අපි දැන් බලමු උශ්චික ලග්න හිමියන්ට. උශ්චික ලග්න හිමියන් බොහෝ තාඩන පීඩන මැද්දේ අවිනිශ්චිත ජීවිත තමයි පහුගිය කාලයේ ගත කරේ. ඒ උශ්චික ලග්නෙන් හිමියන් බොහෝ කාලයක් ඒ රාෂ්ට්‍ර කපල බාධක නිසා තැල්ල පොඩි වෙලා හිටපු කාලය. ඒ වගේම ඔවුන්ගේ ධනස්ථානයේ කේතු සෙනසුරු යන නිසා ආර්ථික වශයෙන් විශාල අර්බුදයන් වලට ලක් වෙච්ච කාල පරිච්ඡේදය තමයි මේ නිමා වෙලා යන්නේ. ඒ නිසා මේ කාල වකවානුව ඔවුන්ගේ ලග්නාධිපති නීචයෙන් මිදිලා ඔවුන්ගේ කර්මස්ථානයට රැකියා ස්ථානයට ඇවිත් බලවත් වෙනවා. ඒ ස්ථානයටම පැමිණලා රවි බලවත්ව සිංහ රාශියේ බලවත් වීම ඔවුන්ට මයුර පාලකින් රාජයෝගයක්ද යෙදිමින් ඒ වගේම ඔවුන්ගේ කුජ රැකියාකාරක ගහය ලග්නාධිපති කුජ දිග්බලව බලවත්ව රැකියා ස්ථානයට පිවිසීම ඒ වගේම රවි බලවත්ව රාජයෝග සහිතව රැකියා ස්ථානයට පිවිසීම ඒ නිසා වෘත්තීය ශ්‍රේෂ්ඨය තුළ ඉහළ තලයකටම යෑමේ වාසනාව පවතිනවා. ඒ වගේම ඔබ දේශපාලන ශ්‍රේෂ්ඨයේ යොමු වෙලා දේශපාලන ශ්‍රේෂ්ඨයට යොමු වෙලා ඉන්න අයෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම ඒ නායකත්වයේ මූලිකත්වය ගැනීමේ භාග්‍ය වාසනාව ස්වභාවයෙන්ම උරුම වෙනවා. ඒ නිසා උශ්චික ලග්න හිමියන්ට මෙතෙක් පැවති ධන බාධක රැකියා බාධක හතුරු බාධක බලපෑම් අභිභවා යන කාලයක්. ඒ නිසා මේ කාලය තුළ ඔවුන්ට ස්වභාවයෙන්ම ඔවුන්ගේ උරුමයන් හිමිකර ගැනීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ රැකියා ස්ථානයේ සිකුරුගේ පිවිසීමද ඉතාම සුබයි. ඒ නිසා ඔබ මූල්‍ය වශයෙන් බලාපොරොත්තු වන ඒ ප්‍රතිලාභයන් උරුම කර ගැනීමේ හැකියාව තියෙනවා. ව්‍යාපාරික ශ්‍රේෂ්ඨ නිලෙ අයට ඉතාම යහපත්. ඒ වගේම නව වෘත්තීන් වලට යොමු වීමේ නව ව්‍යාපාර ඇරඹීමේ බලාපොරොත්තු තියෙනවා නම් එවැනි අය ඉතාම සුභවාදීවත් එවැනි දේවල් වලට මහත් බලාපොරොත්තු ඇතිව කටි අත ගැසීම ඉතාම සුබයි. ඔවුන්ට එයින් ඉහළම ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විදේශගත වී සිටි උශ්චික ලග්න හිමියන්ට මෙතෙක් පැවති තද බල බාධකමය තත්ත්වයන් ඉවත් වෙනවා. ඒ වගේම ඔවුන්ට ඒ පරිසරයේ පැවති බාධකත් වෘත්තීය වශයෙන් තිබ්බ හැලහැප්පිලි බාධක තත්ත්වයන් ඉවත් වෙනවා. ඒ නිසා නව වෘත්තියේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමේ හැකියාව විදේශගත රැකියා කරන සියලු දෙනාටත් උරුම වෙනවා. ඒ වගේම මෙතෙක් ධනස්ථානයේ සෙනසුරුගේ කේතුගේ බලපෑම නිසා ආර්ථික වශයෙන් බොහෝ අසීරුකම් වලට ලක් වෙලා හිටපු උශ්චික ලග්න හිමියන්ට ඒ තත්ත්වයන් මඟහැරෙනවා. ඒ වගේම ඔබට මේ ග්‍රහමාරුවත් සමග ඔබගේ ලග්නගතව බ්‍රහස්පති ගමන් කරන නිසා වෙනදාට වඩා අවබෝධයෙන් හරවත් අර්ථවත් විදියට ජීවිතේ ගත කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට ඉතාම සුළු කාලයක් තමයි සෙනසුරුගේ රාශිතක පවතින්නේ. ඒ නිසා ඉදිරි කාල පරිච්ඡේදයේ දීර්ඝ කාලීනම සුබ වෙන නිසා ඔබ මේ කාලය තුළ දීර්ඝ කාලීන ආයෝජනයන්ට යොමු වීම ඉතාම සුබයි. ඒ නිසා විශ්වාසවන්තව තව කටයුතු කිරීමෙන් ඔබට මහත් ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ හැකියාව තියෙන නිසා උශ්චික ලග්න හිමියන්ට මෙම ග්‍රහමාරුවෙන් අන් අයටත් වඩා විශේෂ සුබඵල උදා කර ගැනීමේ භාග්‍ය වාසනාව උදා වෙනවා. අපි දැන් බලමු ධනු ලග්න හිමියන්ට. ධනු ලග්න හිමියන් විවිධ මානසික පීඩා සිත්තැවුල් අසාර්ථක වීම ඒ වගේම අතගාන සියලුම කටයුතු අසුභවාදීව සිතා තමයි පහුගිය කාලයේ ක්‍රියාත්මක වුණේ. ඔන්න පුංචි යහපතක් ධනු ලග්න හිමියන්ට මේ කාලය තුළ උරුම කර ගැනීමේ භාග්‍ය වාසනාව තියෙනවා. ඔවුන්ගේ ජන්මපත්‍රයේ ලග්නගතව සෙනසුරු කේතු ගමන් කරනවා. ඒ නිසා ඔවුන්ට මේ කාලය තුළ ඔවුන්ගේ සියලුම කටයුතු අඩපණ වෙලා තිබ්බ කාලයක්. ඒක තමයි මේ ග්‍රහමාරුවීම් වලින් වෙනස් වෙන්නේ. ඒ නිසා මේ ලැබූ අගෝස්තු මාසය ඔබට විශේෂ සුභවාදී මාසයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ධනු ලග්න හිමියන්ට වොන්චි අස්සසිල්ලක් ලැබෙන කාලයක්. ඒ නිසා මේ කාලය තුළ ඔබට සුවිශේෂී සුභවාදී ග්‍රහමාරුවක් විදිහට මේ ග්‍රහමාරු හඳුන්වලා දෙන්න පුළුවන්. ඔබගේ භාග්‍යස්ථාන අධිපති ගහය රවි භාග්‍යස්ථානයට පැමිණලා බලවත් වෙනවා. නීචව ඔබගේ මාර්ගස්ථානයේ කුජ අසුභ යෙදු ග්‍රහ
ගමනින් ඉවත් වෙලා ඔබගේ භාග්‍යස්ථානයට පිවිසෙනවා. ඒ වගේම සිකුරු. සිකුරු ඔබගේ භාග්‍යස්ථානයට පිවිසෙනවා. ඒ නිසා ඔබට මේ කාලය තුල විශේෂ සුබඵල තත්ත්වයන් උදා කර ගැනීමේ භාග්‍ය වාසනාව උදා වෙනවා. ඒ නිසා ඔබ විදේශ ගත වී සිටින ධන ලග්න හිමියන් නම් ඔබට මේ කාලය තුල ඔබට විශේෂ සුබදායක තත්ත්වයන් අත්පත් කර ගැනීම හැකියාව විදේශ ගත වීම වලට යොමු වීමේ බලාපොරොත්තුෙන් සිටනවා නම් එවැනි බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම හැකියාවත් ඒ වගේම හදිස්සි ධනලාභ ස්වභාවික ලැබීම් අපේක්ෂාවෙන් සිටි ධන ලග්න හිමියන් නම් එවැනි උරුමයන් ළඟා කර ගැනීම හැකියාවත් ලග්න ත්‍රිකෝණය තුල රවි කුජ වැනි බලවත් ග්‍රහයන් ලක්මේ දැකීම නිසා ඔබට උසස් ප්‍රතිරූප ගොඩනගා ගැනීම හැකියාවත් මේ කාලය තුල පවතිනවා. ඒ නිසා ධනු ලග්න හිමියන් මේ කාලය තුල බාධකමය තත්ත්වයන් ග්‍රහපලවල බලපෑම් ඇති කරගෙන සමග හිටියත් ඔබට මේ කාලය තුල ඒවා අභිභවා යෑමේ හැකියාව තියෙනවා. ඒ නිසා ග්‍රහපල අභිභවා ගිහින් සුබඵල උදා කර ගැනීමේ වාග්ය වාසනාව තියෙන නිසා ඔබ මෙතෙක් අසුභවාදීව සිතා ගත කළ කාලය අවසන් කරලා සුභවාදී ආකල්පයක කටයුතු කරන්න උත්සාහ කරන මේ ගහමාරුවීම් ඉදිරියේදීත් ඔබට ඉදිරි මාස කිහිපය තුළම මේ ගහමාරුවීම් වලින් සුභ පලත් වෙනවා. ඒ නිසා ඔබට මේ කාලය තුළ ඉහළ ඉලක්ක බලාපොරොත්තු ඇති කරගනමින් සාර්ථක වීමේ හැකියාවත් අධ්‍යාපනික ශේෂ්ත්‍රයේ නියැලලා ඉන්න දූ දරුවන්ට උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාවත් ඔබට ස්වභාවික උරුමයන්හි භාග්‍ය වාසනාව උදා කර ගැනීමේ හැකියාව වෙනදාට වඩා උද්‍යෝගයෙන් ක්‍රියාශීලීව කටයුතු කිරීමේ ආත්ම ශක්තිය ධෛර්යය ඇතිවීමත් ඔබට සිද්ධ වෙනවා. ඒ නිසා ධනු ලග්න හිමියන් මේ කාලය තුළ සුභවාදී ආකල්ප ඇති කර ගනිමින් තමන්ගේ කටයුතු වලට මහත් විශ්වාසයෙන් අත ගැසීම ඉතාම සුබයි. ඔබට භාග්‍ය වාසනාව උරුම කරන විශේෂ වාසනාවන්ත කාල පරිච්ඡේදයක් නරක අසුභ අයහපත් කාල පරිච්ඡේදයන් ඇතුළේ ඉස්මතු වෙලා තිනවා. මේ කාලයේ ඔබ එයින් මහත් ප්‍රතිඵල උදා කරගන්නයි කියා ඉල්ලා සිටින. අපි දැන් බලමු මකර ලග්න හිමියන්ට මේ ගහමාරුවීම් වලින් කුමන ප්‍රතිඵල අත්පත් වෙනවද කියලා. මකර ලග්න හිමියන්ට මා කලිනුත් ඇවසුවා ගොඩාක් ප්‍රේසන් සහගතව ගත කරන්න කියලා. ඒ වගේම මකර ලග්න හිමියන්ගේ මාරක ස්ථානයට මේ කුජගේ රවීගේ පිවිසීම සිද්ධ වෙනවා, සිකුරුගේ පිවිසීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාලය තුල මකර ලග්න හිමියන්ට අත්වන සුබඵලයන් තමයි ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ආශ්‍රිත උරුමයන් එවැනි භූමිලාභයන් වල වාසනාව තියෙනවා. ඒ වගේම ඔවුන්ට රැකිය ආදායම් මාර්ගවලට මේ කාලයේ සුවිශේෂී සුබවාදී කාල පරිච්ඡේදයක්. ඒ වගේම ගුරු අයස්ථානයේ යන නිසා අධ්‍යාපනික ශේෂ්ත්‍රයේ නිල්ලා ඉන්න මකර ලග්න හිමියන් සුබයි. ඒ වගේම ආර්ථික ආදායම් ඔබට මන්දගාමීව පැවතියා නම් ඒ තත්ත්වයන් වෙනස් වීමේ හැකියාව තියෙනවා. ඔබ මේ කාලය තුල ඒරාෂ්ටක අපලබාධකයකුත් ගත කරමින් ඔබගේ ලග්නාධිපති වැයස්ථානයේ ගත කරන්නේ කේතු සමග. ඒ නිසා ඔබට මේ කාලය පහුගිය කාලය ටිකක් ඔබගේ සෑම කටයුත්තම හකුලලා දාපු කාලයක් වගේ තමයි ගත කරේ. ඒ තත්ත්වයන් මේ ගහමාරුවේ වෙනස් වෙනවා. ඒ වගේම එවැනි සුබඵලයන් බුද්ධි විඳීමේ භාග්‍ය වාසනාව තියෙනා වගේම ඔබට මේ කාලය තුල පරිස්සම් විය යුතු පැත්තකුත් තියෙනවා. ඒ තමයි වැටීම් තැලීම් සීරීම් හදිස්සි අනතුරු වැනි තත්ත්වයන් අක්ෂී රෝග හෘදාශ්‍රිත ආබාධ එවැනි තත්ත්වයන් ඔබට උෂ්ණාධික රත්තාධික ලේ දූෂ්‍ය රෝගී තත්ත්වයන් වැනි තත්ත්වයන් උදා විය හැකි. ඒ නිසා ඔබ මේ කාලය තුළ අවදානම් සහිත වැඩ කටයුතු වලින් වැළකී ඉතා ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔබගේ ග්‍රහ අපල බාධක සඳහා කළ යුතු ඒ ගහ ශාන්ති කර්මයන්ද සිදු කරමින් ගත කළ යුතු කාලයක්. ඒ නිසා මකර ලග්න හිමියන්ට මේ කාලය තුළ සුභාසුභ මිශ්‍රඵලව තමයි පවතින්නේ. කෙසේ වෙතත් ඔවුන්ට 2000 මේ ඔක්තෝබර් මාසයේදී ඔබට ඉතාම සුබදායකයි. ඒ වගේම 2020 ජනවාරි 24 ලග්නගත සෙනසුරු ලග්නගත වීමෙනුත් ඔබට ඒ රාෂ්ට්‍රක අපල පැවතියත් සුබඵල භුක්ති විඳීමේ වාසනාව තියෙනවා. මේ කාල පරිච්ඡේදයේ පමණක් ඔබ බොහෝ ඉවසිලිවන්තව කටයුතු කර ඔබට ඇතිවිය හැකි අවදානම් ගැටලු සහගත තත්ත්වයන් අනතුරු බාධක වලින් වැළකී සිටීමට උත්සාහ දැරීම තමයි ඉතාම සුබ. අපි දැන් බලමු කුම්භ ලග්න හිමියන්ගේ මේ ගහමාරුවීම් කුමන අයුරින් සිද්ධ වෙනවද කියලා. කුම්භ ලග්න හිමියන්ගේ සිකුරු හත්තැන්නට පිවිසිලා, කුජ හත්තැන්නට පිවිසිලා, රවි හත්තැන්නට පිවිසෙනවා. ඔවුන්ගේ විවාහ ස්ථානය තමයි හත්තැන්න. එතකොට විවාහ ස්ථානාධිපති වූ රවි හත්තැන්නට පිවිසිලා තිනවා.
එවගේම විවාහ නියෝජනය කරන ලෞකික ග්‍රහයන් දෙදෙනෙක් වෙන කුජගේ සිකුරුගේ පැමිණීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා විවාහ අපේක්ෂාවෙන් සිටින විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටින යම්කිසි කුම්භ ලග්න හිමි දූ දරුවන් ඉන්නවා නම් ඔවුනට මේ කාලය තුල එවැනි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ මේ කාලය තුල ඔබගේ විවාහ ප්‍රමාද වීම වැනි තත්ත්වයන් උදා වෙලා තිබෙනවා. ඒවා අභිභවා යෑමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ කාලය තුල ඔබ විවාහ අස්සිත පසුබිම සකසා ගැනීමට උත්සාහ දරන්නේ නම් ඒ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විවාහ වී සිටින අය බොහෝ සැලකිලිමත් කටයුතු කළ යුතුයි. කුජ ඔබගේ විවාහ ස්ථානයේ පැමිණලා ඉන්න නිසා විවාහසිත ජීවිතයේ ගැටලු බාධක මේ තත්ත්වයන් ඇතිවිය හැකි. ඒ නිසා ඔබ කුම්භ ලග්න හිමියන් නම් විවාහසිත ජීවිතයේ ඉතා අවබෝධයෙන් ඉවසීමෙන් ගත කළ යුතුයි. ඒ වගේම හවුල් ව්‍යාපාර කරන කුම්භ ලග්න හිමි කෙනෙක් නම් ඔබට මේ කාලය තුල ඒ කටයුතු වලට ඉතා යහපත් පුද්ගලයන් මුණ ගැහෙන නිසා ඔබ ආයෝජනයන් කරන්නේ නම් හවුල් ව්‍යාපාර කරන්නේ නම් ඒවට යොමු වීම ඉතාම සුබදායකයි. ඔබට අන් අයගේ සහයෝගය උදව් උපකාර මේ කාලය තුල ලැබෙනවා. ඒ වගේම ඔබගේ අයස්ථානය සෙනසුරුගේ කේතුගේ ගමන සිද්ධ වෙනවා. ඒ සෙනසුරු කේතු මන්දගාමී අයස්ථානයේ සිටි නිසා ඔබගේ ආර්ථික ආදායම් පහුගිය කාලය තුල තරමක් මන්දගාමී තත්ත්වයකට පැවතියා. මේ ග්‍රහමාරු වීම සමග ඔබගේ අයස්ථානය රවීගේ කුජගේ සිගුරුගේ ග්‍රහ දෘෂ්ටියට ලක් වෙන නිසා ඔබට මේ කාලය තුල අර ආර්ථික වශයෙන් තිබ්බ අසා අයහපත් තත්ත්වයන් ඔබගේ ව්‍යාපාරවලින් ඇවති පාඩු අලාභ ඒ තත්ත්වයන් මගහැරලා ඔබට මේ කාලය තුළ ආර්ථික වශයෙන් ශක්තිමත් වීමේ නව ව්‍යාපාර ඇරඹීමේ එවැනි දේවල් වලින් උසස් ආර්ථික ප්‍රතිපාදන උරුම කර ගැනීමේ වාග්ය වාසනාව තියෙනවා. ඒ වගේම කුජගේ රවීගේ සිකුරුගේ ග්‍රහ දෘෂ්ටිය ඔබගේ වික්‍රමස්ථානයට ඔබගේ ගතිගුණ ක්‍රියාකලාපයන් කියන තැනට ලක් වෙන නිසා ඔබ මෙතෙක් මන්දගාමීව ක්‍රියා කළ ඔබ ටිකක් උනන්දුවෙන් උද්‍යෝගයෙන් ක්‍රියාශීලීව කටයුතු කර තම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ උත්සාහයන් වල නිරත වෙන්න යොමු වෙනවා. ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම ඔබගේ හතුරු ස්ථානයේ රෝග ස්ථානයේ රවීගේ කුජගේ පිවිසීම පසුගිය කාලයේ ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට තදබල බාධක මේ තත්ත්වයන් පැවතියා. එවැනි තත්ත්වයන් මගහැරියන් නිසා ඔබට මේ කාලය තුල සෞඛ්‍ය තත්ත්වයේ සුබදායක තත්ත්වයන් අපේක්ෂා කළ හැකි. ඒ වගේම ඔබගේ ජන්ම පත්‍රය තුල මේ කාලය තුල ඉරෂ්ඨ කපල බාධකත් නොමැතුව ඔබගේ ලග්නාධිපති දායස්ථානව ගත කරන මේ කාලය තුල කුම්භ ලග්න හිමියන් නව බලාපොරොත්තු නව අපේක්ෂා පෙරදරි ගනිමින් කටයුතු කර තම ඉලක්ක සපුරා ගැනීමේ හැකියාව තියෙන නිසා වෙනදාට වඩා කාර්යක්ෂම තම කටයුතු කළොත් උසස් ප්‍රතිලාභයන් උරුම කර ගැනීමේ වාග්ය වාසනාව තියෙනවා. ඒ නිසා කුම්භ ලග්න හිමියන්ටද මේ ගහමාරුවෙන් උසස් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ වාග්ය වාසනාව උදා වෙනවා. අපි දැන් බලමු ලග්න රාශි 12 අවසාන ලග්නය වන මීන ලග්න හිමියන්ට මේ ග්‍රහමාරුවීම් කුමන අයුරින් බලපානවද කියා ඔවුන්ගේ මේ ග්‍රහමාරු සිද්ධ වෙන්නේ ඔවුන්ගේ හතුරු ස්ථානයට රෝග ස්ථානයට. ඒ නිසා ඔවුන් මේ කාලය තුල විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. හතුරු බාධක බලපෑන් ඔබට ප්‍රබලව ඇතිවීමට ඉඩ කඩ තියෙනවා. ඒ වගේම ඔබට මේ කාලය තුල සෞඛ්‍ය තත්ත්වයේ පෙරහිම් උෂ්ණාධික රක්තාධික රෝග අම්ල පිත්ත රෝග වැනි තත්ත්වයන් අක්සී රෝග ඒ වගේ සෙම් රෝග තත්ත්වයන් බහුල කරන කාල පරිච්ඡය. ඒ නිසා මේ කාලය තුල ඔබ සෞඛ්‍ය පිළිබඳ තමයි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ. ඒ වගේම කුජ නීචව ඔබගේ විද්‍යාස්ථානයේ පැවති කාලය නිමා වීම නිසා අධ්‍යාපනික ශාස්ත්‍රයේ නිලයින මීන ලග්න දූ දරුවන්ට මේ කාලය ඉතාම සුබයි. ඒ වගේ රැකිය ස්ථානයේ සෙනසුරුගේ කේතුගේ ගමන මේ කාලය තුල පැවතියා. සෙනසුරු කේතු මන්දගාමී වෘත්ති ස්ථාන නිසා සිටි නිසා ඔබට වෘත්තිය වශයෙන් පසුගිය කාලේ ඉතාම අයහපත් අසුභ තත්ත්වයක් තමයි පැවතියේ. ඒ නිසා ඔබට මේ කාලය තුල රැකිය ත්‍රිකෝණයේ තුල කුජගේ සිකුරුගේ රවීගේ ග්‍රහ දෘෂ්ටිය තියෙන නිසා ඔබට මේ කාලය තුල වෘත්තිය පරිසරය තුල යම්කිසි වෙනසක් විශේෂත්වයක් ඇති කරගැනීමේ හැකියාව ඔබගේ ධනස්ථානයේ කුජගේ සිකුරුගේ රවීගේ ග්‍රහ දෘෂ්ටියට ලක් වෙන නිසා ආර්ථික වශයෙන් ශක්තිමත් වීමේ හැකියාවත් ඔබට තියෙනවා. ඒ නිසා වෘත්තිය වශයෙන් බාධක මේ තත්ත්වයන් පවතිනවා. නමුත් මේ ග්‍රහ දෘෂ්ටින් නිසා ඔබට රැකියාසිත සුබදායක තත්ත්වෙනුත් ඔබගේ ආර්ථික වශයෙන් ධනස්ථානයට සිකුරුගේ ග්‍රහ දෘෂ්ටි ලක් වෙන නිසා ආර්ථික වශයෙන් ශක්තිමත් වීමේ හැකියාවක් තියෙනවා.
බාධක මාධ්‍ය වුවත් ඔබ නව ව්‍යාපාර ආදිය ආරම්භන්නේ නම් ඔබට මේ ප්‍රතිඵල ළඟා කර ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ මේ කාලය තුල ඔබගේ වෘත්තීය පරිසරය තුල වෙනසක් ඇති කරන්න උත්සාහ දරන්නේ නම් ඔබට ඉතාම හොඳයි. ඒ නිසා රැකියාව උසස් වීම ආදියට රැකියාවේ යම් කිසි වෙනස් වීම විවිධත්වයන් ඇති කරන්න ඉතාම යහපත් කාලයක්. ඒ වගේම නව ව්‍යාපාර ඇති කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම වෘත්තීය උසස් වීම අපේක්ෂාවේ ඉන්නවා නම් ඒවට උත්සාහ දැරීමත් මේ කාලය සුබයි. ඔබට ඒ රාෂ්ට්‍ර කපල බාධකත් නොමැති නිසා මේ කාලය ඔබට සුභාසුභ මිශ්‍රව තමයි පවතින්නේ. ඔබ විශේෂයෙන් සැලකිලිමත් යුත්තේ විරුද්ධවාදී බලපෑම් වලින් ඔබට ප්‍රබල අභියෝගවලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මීන ලග්න හිමියන් සෞඛ්‍ය ගැනත් හතුරු බාධක බලපෑම් නිසා පිළිබඳත් අවධානයෙන් කටයුතු කරමින් ඉතාම සුබයි. ඔබට වෙනත් ග්‍රහඵල බාධක බලපෑම් නොමැති නිසා ඉදිරි කාල පරිච්ඡේදය ඔබට ඉතාම යහපත්ව ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම ගත කළ හැකි කාලයක්. ඒ වගේම විදේශ ගතවීම අපේක්ෂාවෙන් සිටි විදේශ ගත වී සිටින මීන ලග්න හිමියන්ට මේ කාලය තුළ ඉතාම සුබයි. ඔබගේ ලග්නාධිපති භාග්‍යස්ථානයේ පුණ්‍යස්ථානයේ සිටින නිසා ඔබට පෙර කුසල් පෙර පින් බල ඉස්මතු වෙන කාලයක් නිසා ඔබ බොහෝ කරදර බාධක වලින් බෙහෙරි කටයුතු කිරීමේ හැකියාව ඔබට පවතිනවා. ඒ නිසා ඔබට ඉදිරි කාලයන් වෘත්තීය වශයෙන් පැවති බාධක තරමක් ඉවත් වෙලා ඉදිරි කාලයන් දීර්ඝ කාලීනව සුභවාදීව ගත කිරීමේ හැකියාව පවතින නිසා අනාගත බලාපොරොත්තු තබාගෙන ඔබ ඕනෑම කටයුත්තකට අත ගැසීම ඉතාම සුබයි. අපි මේ රවි ග්‍රහමාරුව ඔබට විශ්වකර්ම තුළින් පෙන්ව හඳුන්වලා දුන්නා. එයින් ඔබගේ ලග්න 12ට වෙන ඒ සුභ අසුභ ප්‍රතිඵලයන් පෙන්වලා දුන්නා. ඔබ බොහෝ දුරට පසුගිය කාලයේ මුළු විශ්වයටම අසුභ අයහපත් තත්ත්වයක් ඇති කළ කාල පරිච්ඡේදයක් විදිහට තමයි මම හඳුන්වලා දුන්නේ. ඒ නිසා මේ රවිගේ ග්‍රහමාරුව කුජගේ ග්‍රහමාරුව අපි සියලු දෙනාටම මේ ලග්න 12ටම සුභඵල උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබට ඔබගේ සෑම ලග්න 12 සෑම කෙනෙකුටම මේ මේන් සුභඵල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ ග්‍රහමාරුවේ සුවිශේෂී ග්‍රහමාරුවේ විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඔබට වෙනසක් දකින්න පුළුවන් ඔබගේ ජීවිතයේ විශ්යේ. ඒ වගේම අප රට තුළ සුවිශේෂී වෙනසක් අත්දැකීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ වෙනදාට වඩා අලස්ව කල්මරමින් සිටි කටයුතු වෙනස් කරගනිමින් කටයුතු කිරීමේ හැකියාව තියෙන සමේ ග්‍රහමාරුවේ ඉතාම සුබයි. ඒ වගේම ඔබට මේන් සුභඵල වඩාත් අත්පත් කර ගැනීමට ඔබගේ හිතවත්ම ළඟම සිටින ජ්‍යොතිෂවේදියා ළඟට ගිහින් ඔබගේ ග්‍රහචාරය පරික්ෂා කරමින් සුභ ග්‍රහමාරුවීම් වලින් ළඟා කරගත හැකි සුභඵල අත්පත් කර ගැනීමට ඔබට පවතින අයහපත් අසුභ අපල බාධක වලට ප්‍රතිකර්ම හඳුනා ගනිමින් ඒවට කළ යුතු පිළියම් යොදමින් ඔබගේ බලාපොරොත්තු අපේක්ෂා ඉෂ්ට කර ගැනීමට ප්‍රාර්ථනා කරමින් විශ්වකර්ම තුළින් යළි හමුවීමේ බලාපොරොත්තුවෙන් රවි ග්‍රහමාරුවත් සමග මෙතෙන් අපි සමුගන්නවා. ඉදිරි ග්‍රහමාරුවකදී ඔබට විස්තරාත්මක ඵලාඵල ඉදිරිපත් කරමින් විශ්වකර්ම තුළින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන්